විරාමයකින් පස්සේ බොහොම අපූරු රූපරාම පෙළක් එක්ක අපි එකතු වුණේ. අනිවාර්යයෙන්ම දැන් උත්තරලා දැන් එක පාරටම මෙහෙම මේ dance කරගෙන යද්දී අපිට තේරෙන්නේ ඇත්තට මෙතන මේ විදිහට කරන්න පුළුවන් නම් හොඳයි කියලා. අවසනාව තමයි දෙන්නට බෑ. නිෂා දැන් මේ ලෝකේ භාෂාවල් තිබෙනවා විවිධාකාර භාෂාවල්. ඒ අතරේ මේ අපේ භෞතික ශරීරයටත් තිබෙනවා ඒට මාවෙනික වූ භාෂාවක්. මේ ශරීරයේ භාෂාව අපූර්ව රිද්මයකට අනුව හැඩගස්වා ගත්තාම අපිට ඒකට කියන්න පුළුවන් නර්තනය කියලා කියන්නේ. ඉතින් එවැනි නර්තනය අංගයක් තමයි අපි රසවින්දේ. මේ විදිහටම ලෝකේ පුරාම විසිරුණු පැතිරුණු මේ විවිධ මූලාශ්‍රයන් එක ගොඩනැගුණු බිහිවුණු නර්තන වින්‍යාසයන් තිබෙනවා, සම්ප්‍රදායන් තිබෙනවා. අපි රසවින්දනවා මේ හැම දෙයක්ම. ඉතින් ඒ නිසාම අද සුවිශේෂී කාරණයක් පිළිබඳව කතා බහ කරන්න අපේ මැදරේ ඉඩකඩ වෙන් කළ යුතුයි කියලා අපි හිතුවා. ඉතින් අපි කතා බහ කරන සූදානම් වෙන්නේ විශේෂයෙන් ලාංකේය දූදරුවන්ට. විවිධ නර්තන සම්ප්‍රදායන් හදාරන ඒ ඔස්සේ තමන්ගේ දක්ෂතාවයන් දියුණු කරගත්ත දූදරුවන් ඉන්න සෝහසක් වෙනා ලංකාව පුරා විසිරින. ඉතින් මේ දූදරුවන්ට උදා වෙන මහඟු අවස්ථාවක් පිළිබඳව තමයි අපි කතා බහ කරන්න මේ සූදානමින් ඉන්නේ. ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ඩාන්ස් ෆෙස්ටිවල් අතේ දැවන්ත ප්‍රසංගයක් තමයි මේ පැවැත්වෙන්ට සූදානම් තිබෙන්නේ. ඔක්තෝබර් 8 වෙනිදා ලොක ළමාදිනයට සමගාමීව තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඉතින් BMICH පරිශ්‍රයේදී ප්‍රසංග දෙකක් හැටියට පැවැත්වෙනවා, ප්‍රදර්ශන වාර දෙකක් හැටියට පැවැත්වෙනවා. ඉතින් මේ දැවන්ත කටයුත්ත මොකක්ද, මේ හරහා සිද්ධ වෙන්නේ මොන වගේ කාර්යභාරයක්ද, මේ හැම දෙයක්ම අපි කතා බහ කරමු මේ පිටපස ඉන්න ඒ දැවන්තයත් එක්ක. මගේ ළඟින්ම ඉන්නවා ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ නායබන් සුබදසනක් සර්. සුබදසන. ඒත් එක්කම මේ කටයුත්තත් එක්ක එකතු වෙන තවත් පිරිසක් ඉන්නවා. එයින් කෙනෙකුත් අද අපිත් එක්ක එකතු වෙනවා, නර්තනාචාරිණී මොෂිකා ජයතුංග මහත්මිය. ආයුබෝවන් සුබදසන. ආයුබෝවන් සුබදසන. හොඳයි. ඉතින් මුලින්ම චන්දන සර්ගෙන් අහන්නකෝ, අපිට පැහැදිලි කරන්නකෝ මේ ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ඩාන්ස් ෆෙස්ටිවල් කියන්නේ මොකක්ද? ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ඩාන්ස් ෆෙස්ටිවල් කියන්නේ ඇත්තටම දැන් මගේ තරුණ කාලේදී මම ලෝකේ පුරා ඇවිදලා විවිධ ෆෙස්ටිවල් දැකලා තියෙනවා. මම හිතන ෆෙස්ටිවල් එක 300කට 400කට විතර මම ගිහිල්ලා තියෙනවා මුළු ලෝකේ පුරාම. ඒවයි චිල්ඩ්‍රන් ෆෙස්ටිවල්, ප්‍රොෆෙෂනල්ස් වගේ ෆෙස්ටිවල් එහෙම දැකලා තියෙනවා. ඉතින් ඇත්තටම මම හිතුවා අපේ ලංකාවේ ඉන්න තරුණ පුතුන්ට සහ කුඩා දරුවන්ට විවිධ ශෛලීන් එකට එකතු කරලා අපි ෆෙස්ටිවල් එකක් කරොත් හොඳයි. බොහොම ගුණාත්මක පැත්තෙන්. ඒ කියන්නේ මේ කමර්ෂියල් වයිස් ගොඩක් නෙවෙයි, බොහොම ගුණාත්මක පැත්තෙන් අපි වැඩක් කරන්න ඕන විවිධ ගුරුවරුන්ට. දැන් මට පුංචි බාධා කිරීමක් කරන්න අවසර දෙන්න. අපි ඉක්මනින් වෙලා බලන්න නැවත එකතු. ඔව් අපි කතා කරමු. ලංකා පුරා විසිරිසිරෙන නර්තන නිර්මාණකරුවන්, තරුණ නර්තන නිර්මාණකරුවන් රැසක් ඉන්නවා. තමන්ට වේදිකාව විවිධ වේදිකාවල් ලැබෙනවා. දැන් කොළඹ, අපි කොළඹ ප්‍රදේශයේ මේ මාධ්‍යවල, සිනමාවේ, රූපවාහිනී, නැත්තම් මේ
ඉවෙන්ට් කියන ඉන්ඩස්ට්‍රියක අපි ඇත්තරම වැඩ කරන අය. මම හිතුවා මේ හැමෝම බොහොම කීප දෙනෙක් අතර තමයි මේ සියලු සම්පත් බෙදලා යන්නේ. චැනල් එක නටුවත් හැමදාම දකින කට්ටිය. ඉතින් ඒ නිසා මම හිතුවා මේ අපි අපි කලාකරුවන් කීප දෙනෙක් එකතු කරලා නෙක්ස්ට් ජෙන් කියලා කලාහුලක් හදාගත්තා. නෙක්ස්ට් ජෙන් කියන්නේ ඊළඟ ජෙනරේෂන් එක සොයාගෙන යෑමේ ආසාවක් සහ පිපාසයක් අපට තිබුණා. ඒ නිසා අපි ආරාධනා කරා ගුරුවරුන්ට කැමැතියට අපිත් එක්ක එකතු වෙන්න කියලා. අපේ පළවෙනි එක ජනවාරි මාසේ දෙවෙනිදා අපි නෙළුම් පොකුණ පරිශ්‍රයේදී නර්තන ශිල්පීන් 1800ක් එක්ක කරා. ප්‍රමුඛව 1800ක් හිටියා එකේ. 1800ක් බෙදා ගන්න බැරි තරමටම නර්තන ශිල්පීන් රාශියක් හිටියා. ඉතින් ඒ වගේම අපි හිතුවා අපෙන් තව යුතුකමක් ඉෂ්ට වෙන්න ඕන ලෝක ළමා දිනයට. ඒ නිසා මේක ළමයින්ගේ කටයුත්තක්. දරුවන් වෙනුවෙන් හැමදාම වැඩ කරපු කෙනෙක් මම. ඉතින් මම මූලික වෙලා මගේ සහෝදරයන් අපේ කලා ශාස්ත්‍රයේ සහෝදරයන් කීප දෙනෙක් එකතු වෙලා මේ කලා නිර්මාණයේ ලිදක් වන ලෝක ළමා දිනයනේ ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් ඩාන්ස් ෆෙස්ටිවල්. මේකේ අර කිව්වා වගේ කොළඹ විතරක් නෙමෙයි රට පුරා දැන් මේ නටපු දුවලත් ගාල්ල මාතර ප්‍රදේශවල ග්‍රාම ක්ලාසිකල් බැලේ හදාරන දරුවෝ. ඉතින් මේ ගණන්ලෝ එකම වේදිකාවකට ගෙනල්ලා නර්තන යෙදීම සහ ඔවුන්ට අවස්ථාවක් ලබා දෙනවා විතරක් නෙමෙයි අර ගුරුවරු හරහා අර කෝරියෝග්‍රාෆර්ස්ලා හරහා මේ ඉන්ඩස්ට්‍රි එකට පිවිසෙන්න පොඩි නෙමෙයි ලොකු දොරටුවක් කරලා දෙලා තියෙනවා. ගිය සැරේ එහෙම නටපු අය ලෝකෙට ගියා, චිත්‍රපටි වල වැඩ කරා. ඉතින් මට හරි සතුටුයි මෙහෙම හැරිලා බැලුවාම ගොඩක් අය විවිධ දේවල් වල මේ මාස 6 ඇතුළත විවිධ දේවල් වලට ගිහින් යොමු වුණා. ඉතින් ඒක නිසා තමයි මේ සැරෙත් මම හිතුවේ අපි එකතු වෙලා මාධ්‍ය සපෝට් එකක් අරගෙන මේ වැඩේ කරමු කියලා. හොඳයි. එතකොට සර් දැන් අපි මේ ෆෙස්ටිවල් එක ගැන කතා කරන වගේම මට හිතෙනවා අහන්න දැන් මේ సౌందර්ය විශේෂ වැදගත්කමත් ඇත්තටම කතා කරොත් හොඳයි කියලා. මොකද ඔබ වැනි ප්‍රවීණයෙක් මෙතන ඉන්නකොට අපි ඒ ගැන ඔබතුමන්ගේ කටහඬින් ඇහුවත් හොඳයි කියලා මට හිතෙනවා. අපි ඒ ගැන කතා කරමු. ඇත්තටම මේ රසවින්දනය කියන එක පුංචි කාලේ ඉඳලම ළමෙක් විඳිනවා නේ. රසවින්දනය කියන්නේ මම හිතන්නේ මේ බලන් ඉන්න හැම අපේ ප්‍රේක්ෂකෙක්ම හැම දරුවෙක්ම ඉස්සලම ඉඳිනේ අම්මගේ නැලවිලි ගීයනේ. ඈ අම්මා දරුවා නලවන ගීතෙන් තමයි දරුණැලවිල්ලෙන් තමයි දරුවා රසඥතාවේ මොකද්ද කියන එක ඉගෙන ගන්න. ඊටත් කලින් ඉගෙන ගන්නවා අම්මා පොඩි මම කුසේ ඉන්නකොට නේ මමගේ කුසේ ඉන්නකොට අම්මා දාන තාල් ඒගොල්ලන්ට දැනෙනවා. ඒගොල්ලන්ට දැනෙනවා රිදම් එක. ඉතින් මේ රසවින්දනය කියන එක දරුවා පුංචි කාලෙම හැම ඉගෙන ගත්තාම අනාගතයේදී පුළුවන් වෙනවා බොහොම නිර්මාණශීලී දරුවෙක් බිහි කරන්න. ඒ කියන්නේ ඉන්දියාව බැලුවොත් මම හොඳටම විශ්ලේෂණය කරලා බැලුවොත් ඇමරිකාවේ තියෙන ගොඩක් IT කම්පැනිස් වල ග්‍රැෆික් ඩිසයිනර්ස් ලා වගේ වැඩ කරන්නේ ඉන්දියානු සම්භවයක් ඇති අය. මොකද ඔවුන් නර්තන ශිල්පීන් නැත්නම් මේ චිත්‍ර ශිල්පීන් ගායකයන් ඔවුන්ගේ ජෙනරේෂන් ගානක් තිස්සේ මේවා ඔවුන්ට පුරුදු වෙලා. ඉතින් ඒවා අද අලුත් විදිහට නූතන ලෝකෙත් එක්ක තොරතුරු තාක්ෂණයත් එක්ක ග්‍රැෆික් ඩිසයින් කියලා එළියට එනවා. ඇයි මේ ඉන්දියානු මහා කලාවත් එක්ක ඔවුන් අද නූතනත්වයත් එක්ක එකතු වෙලා. ඒ නිසා බලන්න නිව්යෝර්ක් වල වැඩිපුර ඉන්නේ ඉන්දියන් අය තමයි ඔය ඩිසයින් කරන අය. ඒ නිසා අපේ රටේ මේ රසවින්දනය කියන එක නැත්නම් సౌందර්ය විශේෂ වැදගත්කම කියන එක හරහා නිර්මාණශීලී දරුවෙක් බිහි කරන්න පුළුවන්, විනීත විනයානුකූල දරුවෙක් බිහි කරන්න පුළුවන් සහ නූතන ලෝකෙට විවෘත වීම හරහා හොඳ වගේම නරකවලු අපට ඇවිල්ලා තියෙනවා. තොරතුරු තාක්ෂණයේ හොඳ සහ තොරතුරු තාක්ෂණයේ නරක පැත්තකුත් සමහර තැන්වල තියෙනවා. ඒ හරහා දරුවෙකුගේ යොමු වීම හරි ලේසි. දැන් බලන්න ටැබ් එකක් අතර ගත්තාම ෆෝන් එකක් අතර ගත්තාම මමත් මගේ පුතාලා දෙන්නගෙන අවධානයෙන් ඉන්නේ. හොඳ නරක දෙකම එන්න පුළුවන්. හැබැයි දරුවා තුළ సౌందర్యාත්මක හැකියාවක් තියෙනවා නම් දරුවා තුළ సౌందర్యාත්මක හැකියාව වර්ධනය කරන්න පුළුවන් නම් පාසල් පද්ධතිය තුළ මම හිතන්නේ නිර්මාණශීලී හොඳ ගුණගරුක යහපත් පුරවැසි හැදෙන තේ නිසා අපි සතුටින් තාමත් අපේ පාසල තවමත් නර්තනය, සංගීතය, චිත්‍රකලාව, මූර්ති කලාව තාමත් වෙන ඉතින් අපේ ප්‍රාර්ථනය හැමදාම එක තියෙනවා නේ හරහා ළමයා රස විඳින්න ගීත අහන්න පුරුදු නැති නිසා අර කුංචි දරුවෙක් මව කුසේදී අම්මගේ රිදම් එකෙන් නේ මෙහෙම කුසල මමත් දැකලා තියෙනවා ඉස්සර දිල්හාන මෙහෙම කරනවා රිදම් එකට ඒගොල්ලෝ ප්‍රතිචාර දක්වනවා. ඉතින් ඒ එතන ඉඳලා දරුවෙක් තරුණ වියට වෙලා ආපහු ඒ දියණිය මවක් වෙනකම්ම సౌందర్యාත්මක හැඟීම තුලින් නැත්නම් సౌందర్యාත්මක විශේෂ හොඳට හදාරලා තිබුණා නම් හොඳ ගෘහණියක් වෙන්න පුළුවන්, හොඳ මවක් වෙන්න පුළුවන්, හොඳ ව්‍යවසායකෙක් වෙන්න පුළුවන්. හොඳ උගත් දරුවෙක් බිහි කරන්න පුළුවන්.
ඒ ඒ වචන ටික කොච්චර වටිනවාද කියලා කියන්නේ නිෂා. දැන් මේ මේ කතා කරපු කාරණාව මතවාදීමේ කාරණාවක් පමණක් නෙවෙයි, සංකල්පීමේ කාරණාවක් පමණක් නෙවෙයි, ඒ ඉතාම විද්‍යාත්මකයි. මොකද මේ සෞන්දර්යමය සෞන්දර්යාත්මක හැඟීම් හරහා මේ මිනිසෙක් තුළ ඇති කරන සංයමය, ඒ සංවේදී බව, ඒ හරහා බිහිවන මනුෂ්‍යයා පරිපූර්ණ මනුෂ්‍යෙක් බවට පත් වෙන බවට අපිට ඕනෑ තරම් සාක්ෂි සාධක තිබෙනවා මේ ලෝකේ පුරාම. ඉතින් මේ අරමුණු සියල්ලක් පෙරදරි කරගෙන තමයි එක් අතකින් මේ සෞන්දර්යයට ආදරය කරන දරුවන්ට නිසි මංකෙත් විවර කර දීම අරමුණු කරගෙන, ඒ වගේම දැන් ලෝකේ පුරාම බොහෝ අවස්ථාවන් නිර්මාණය වෙලා තිබෙනවා මේ නර්තනයට දක්ෂ පිරිස වෙනුවෙන්. හැබැයි ඒ අවස්ථාවන් සම්පූර්ණ කරන්නේ හිස්තන්වලට යවන්නට පුළුවන් පිරිස මේ අස්සේ බිහි වෙන්නට ඕන, ලංකාව තුළින් බිහි වෙන්නට ඕන. ඒ අයට ඒ අවශ්‍ය මඟ පෙන්වීම කරන්නත් මේ උලන හරහා ඒ කටයුතු සම්පාදනය වෙනවා. ඉතින් ඒ නිසා මට හිතුන දැන් මේ කටයුතුත් එක්ක එකතු වුණු කෙනෙක් තමයි මොෂිකා මිස් කියන කෙනා. දැන් ගාල්ල මාතර පැත්තේ ඔබතුමිය මේ බැලේ නර්තනය දරුවන්ට උගන්වන කෙනෙක්. දැන් ඔබේ සිසු දියණියන් තමයි අපි දැක්කේ මේ මුලින්ම නර්තනය යෙදෙනවා. මට හිතුණා දැන් ඔබ බොහොම ආදරෙන් මේ කලාව මතු පරපුරට දායාද කරන කෙනෙක්. එතකොට මේ දරුවන්ට මේ හිමිමන අවස්ථාව ගැන ඔබේ අදහස මොකක්ද කියලා අහන්න. ඔව්, ඇත්තටම දැන් කොළඹ වගේ ප්‍රදේශයකනේ බැලේ නැටුම් හැමෝම ඉගෙන ගන්නෙ. එතකොට නගරයට ගමට සීමාවෙන් නැතුව අපි අලුත් දේවල් අලුත් විදිහට නිර්මාණය කරන්න ඕනේ කියලා මටත් අර සර්ට වගේ හරි ආසාවක් තියෙන හැමතිස්සෙම අලුත් දේවල් ඉදිරිපත් කරන්න. දවසක් මම දැක්කා ඇත්තටම ෆේස්බුක් එකේ සර්ගේ පළවෙනි කන්සර්ට් එකේ මේ ෆොටෝසුයි වීඩියෝසු යනවා. මම සර්ට ඉවලේ අරගෙන කිව්වා මෙහෙම මටත් ආසයි කිව්වම හරි අපි ඉදිරිපත් වෙමු, මම ඒ විස්තර පස්සේ කතා කරලා දන්වන්නම් කියලා. ඊට පස්සේ අපේ දරුදරියන්ට කිව්වම ඇත්තටම ඒගොල්ලන්ට හරිම ලොකු අවස්ථාවක්. මොකද චන්දන සර් වගේ දැවැන්තයෙක් එක්ක වැඩ කිරීම පළවෙනි වතාව, ඊළඟට සර් හැමතිස්සෙම ළමයිට හරි දේනේ කියලා දෙන්නේ. එතකොට අපිට හිතුණා හරි දේ හරි විදියට පෙන්වන තැනක් වුණාම අපිට බය නැහැ. සමහර අය ඉන්නවා ඔව් ෆෙස්ටිවල් තියෙනවා මෙහෙම මෙහෙම තියෙනවා කියලා බොරු කරන අය. එහෙම නැහැ, සර්ගේ හැම ප්‍රෝග්‍රෑම් එකක්ම අපේ දරුවන් වුණත් බලනවා. ඇන්ත් එක මේ ලංකාව නෙමේ රටවල් වල ප්‍රසිද්ධ වෙලා තියෙන පුද්ගලයෙක් විදියට. ඉතින් මට තවත් සතුටක් හිතුණා, මොකද දකුණු පළාතේ වගේ අපේ බැලේ නර්තන ඉගෙන ගන්න දරුවන්ට ලොකු අවස්ථාවක් නිසා අපි මේ අටවෙනිදා නැටුම් දෙකක් ඉදිරිපත් කරනවා බැලේ ඩාන්සින්. ඉතින් ස්තුතිවන්ත වෙනවා සර්ට අපිව මේ වගේ අවස්ථාවක් දුන්නට. ඇත්තටම දැන් අපේ දරුවෝ දැන් මේ වගේ චැනල් එකක ඇවිල්ලා නටන්නේ පළවෙනි අවස්ථාව වෙන ප්‍රෝග්‍රෑම්ස් කරාට. ඉතින් ඒ අතරේ ඒගොල්ලන්ට ලොකු ශක්තියක් හා ලොකු මේ මාර්ගෝ කියන්නේ මාර්ගයක් පෑදෙනවානේ සර් කිව්වා වගේ. ඒකට ස්තුතිවන්ත වෙනවා සර්ට. අපි මං හිතන්නේ ලොකු වාග්යක් මොනහරි කියන්නේ ලොකුම ලොකු අපිට නිකම් දෙන ලොකු ප්‍රසන්ට් එකක් වගේ තමයි අපේ දරුවන්ට. ඉතින් සර්ට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. හොඳයි. ඉතින් ඇත්තෙන්ම මොෂිකා මිස් වගේ තව මේ අපි කිව්වොත් නර්තන රචක රචිකාවියන් කොරියෝග්‍රාෆර්ස්ලා කියලා අපි හඳුන්වන මේ 20 දෙනෙක් මම දන්නා තරම නිවැරදිද මේ ප්‍රසංගයට සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මේ නර්තනයන්ගෙන් සම්බන්ධ වෙනවා මේ ප්‍රසංගයට. ඉතින් දැන් මේ අංකුර නර්තන ශිල්පීන්ට මේ ප්‍රසංගය හරහා හිමිවන අවස්ථාවන් පිළිබඳ දැන් සර් මතක් කරා කලින් වතාව එකතු වුණු අයට ඉතාම හොඳ අවස්ථාවන් උදා වුණා, ඒ අය මේ අවස්ථාවන්ගේ ප්‍රයෝජන ගත්තා කියලා. ඒ විදිහට අපි මතක් කරමු මොන වගේ අවස්ථාවන්ද, මොන වගේ දොරටුද විවර වෙන්නේ මේ ප්‍රසංගය හරහා. ඇත්තටම දැන් මේ ප්‍රසංගය ළමයින් වෙනුවෙන් තමයි මේසරේ තියෙන්නේ, කුටි දරුවන් වෙනුවෙන් තමයි තියෙන්නේ. දැන් අපිට කියන්න පුළුවන් ඔව් ළමයින්ට අවස්ථාවක් දුන්නා කියලා. මොකද්ද මේ අවස්ථාව? සුපිරි වේදිකාවක් තුල මේ ඉවෙන්ට් මැනේජ්මන්ට් කියන එකක් දැන් සබ්ජෙක්ට් එකක් වෙලා. කොහොමද මේ ප්‍රොෆෙෂනල්ස්ත් එක්ක වැඩ කරන්නේ? ප්‍රොෆෙෂනල් ලයිටින්, සවුන්ඩ්, එතකොට ග්‍රැෆික් ඩිසයිනින් මේ ඔක්කොමත් එක්ක කොහොමද අපි වැඩ කරන්නේ කියන එක පුංචි ළමයින්ටත් ඒක හොඳ අවස්ථාවක්. දැන් මොෂිකා කිව්වා වගේ ගාල්ල මාතර ප්‍රදේශයේ ඉන අපේ චූටි දූලා පුතාලටත් මේ ස්වර්ණවාහිනියට ඇවිල්ලා වැඩ කරන්න ලැබිච්ච අවස්ථාවක් නම් මං හිතන්නේ වර්ක්ෂොප් එකක් නේ. අපිට අපි පුරුදුයි නේ, අපි මේ ස්වර්ණවාහිනියේ තම තරුණ කාලේ මම නටන්න මේ මැදිරි වෙලා. එතන මේ දමේ වහරහා ඉගෙන ගන්න ගොඩක් දේවල් තමයි. නිකම්ම ඇවිදලා නටලා යනට වඩා අධ්‍යයනයක් එක්ක තමයි මේ වැඩ යන්නේ. ඉතින් එතනදී අර තමයි පළවෙනි ඉරසනම් පටන් ගත්තේ ස්වර්ණවාහිනිය හරහා. මේ ඇවිල්ලා පර්ෆෝම් කරන එකත් අනාගත නර්තන ශිල්පියෙක් ශිල්පිනියක් ඕ
අනාගත නර්තන රචිකාවක් බිහි කරන්න අවස්ථාව. මොකද එදා මම නැතිව ස්වර්ණවාහිනිය මෙහෙම මම නටපු කාලේ ස්වර්ණෝදය මමත් ඇවිල්ලා නටන ස්වර්ණෝදය බොහොම තරුණයෙක් විදිහට මම ඒ කාලේ නටන. එතකොට බලාගන්න කැමරා ඇන්ගල් මේ දේවල් ඇත්තටම මම හිතන්නේ අද දවසත් දරුවන්ට වර්ක්ෂොප් එකක් වුණා මේ කැමරාස් එක වැඩ කරද්දී කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඒ නිසා තමයි මේකට මූලික වෙලා මේ වැඩේ රූපවාහිනී මාධ්‍ය ආයතනයක් කරාම මම පටන් ගත්තාම අනික් අයටත් අපිට උදව් කරන එකත් කියනවා. අනිත් සෑම මාධ්‍ය ආයතනයක් අපට සහයෝගය දෙනවා. ඒ හරහා අනාගත පරිපූර්ණ නර්තන ශිල්පිනියෙක් වෙන්න ඕන වගේ නෙමෙයි. ඊළඟට අපි වේදිකාවට යනවා. වේදිකාවකට ගියාම කොහොමද ටීම් වර්ක් එකක් එක්ක වැඩ කරන්නේ? කොහොමද නර්තන ගුරුවරු හැමෝම එක්කෙනාට එක්කෙනා ආදරෙන් වැඩ කරන්නේ? එක්කෙනාට එක්කෙනා රෙස්පෙක්ට් කරන්නේ? හැමෝම හැමෝටම උදව් කරනවා. ගියසරේ ෆෙස්ටිවල් එකේ ළමයි 1800ක් නටද්දී මේ ටීචර් අර ටීචර්ගේ ළමයටත් ඇඳුවා. ඒ කියන්නේ අපි මේ ස්ටයිල් එක වෙනස් කරනවා. මං ඉන්නේ වෙනස් කරන තැන. අපේ කාලේ එහෙම තිබුණේ නැහැ. මගේ තරුණ කාලේ තිබුණෙත් නැහැ. මගේ චූටි කාලේ එහෙම තිබුණෙත් නැහැ. හැමදාම දැක්ක කලාතර තරඟ වලට ගියාම දෙපැත්තට බෙදිලා. අපි අද අලුත් ලෝකෙක ඉන්නේ. අලුත් තොරතුරු තාක්ෂණයත් එක්ක දියුණු වෙච්ච අලුත් ලෝකෙක ඉන්නේ. අපි එකිනෙකාට උදව් කරනවා කියන මට්ටම දැන් හැදිලා තියෙනවා. ඒක සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ අලුතෙන් ඉලටෙන දරුවන් හරහා මේක ඇවිල්ලා තියෙනවා. ඔයාගේ dance එකක් නම් මමත් උදව් කරනවා. ඔයාගේ dance එකක් නම් මමත් උදව් කරනවා. අපේ කාලේ මොන පැත්ත පළාතරත් යන දෙන්නේ නැතුව නැග්මට එන්න ඕනේ. එහෙම බෑ. හැමෝම එකතු වෙලා මේ මුළු ටීම් එකම එකතු වෙලා මේ 20 දෙනාම සහෝදරයෝ වගේ අපි එකතු වෙනවා නේද? එකතු වෙලා කතා වෙලා තමයි දැන් අරයාගේ නටුමුණ අඳ ගන්න බරුණා මේ ටීචර් ගිහලා ටක් ගාලා අඳනවා. එහෙම එකක් කල්චර් එකක් අපි හදනවා. ඒ හැදීමේ පළවෙනි එක අපි මේ මාසේ මේ අවුරුද්දේ ජනවාරි 2 වෙනිදා නෙළුම් පොකුණදී පුත්වා ශ්‍රීයෙන් පැවැත්තුවා. සහ ඒකෙදී අපි ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පීන් වෙන රවිබන්දු විද්‍යාපති මහත්මයා, මහාචාර්ය මුජන්ස දිසානායක මහත්මයා, කෙවින් නුගාර මහත්මයාගේ ප්‍රවීණයන් ගෙනලා පෙන්නුවා බලන්න. මේ වැඩේ වගේම තමයි ඉතාලියේ ඉන්න මානෙල් ජනශාන්ති කියන කෘතහස්ත නර්තන ශිල්පිනිය. ඉතාලියේ මුළු යුරෝපෙම බෙරේ වාදනය කරන තරුණ මේ වැඩිහිටි කාන්තාව එයාව ලංකාවට ගෙනලා ඇට උපහාර කරා. ලංකාව වෙනුවෙන් ලෝකයේ සංචාර ව්‍යාපාරී විදේවල ප්‍රවර්ධනය කරන අය. ඉතින් ඒ වගේ මේ ලින්ක්ස් ගොඩක් එක එකතුලා අපි මේ වැඩේ ඉතා සාර්ථකව ජනවාරි මාසේ 2 වෙනිදා නෙළුම් පොකුණ කරා. මේ ලෑස්තින්නේ 2 වෙනි පියවරට. අනිතයි හිතලා මේ කතාබහ තවත් ලස්සන වෙන්න අපි රුබරම් වෙලා ටෙස්ට් කළ දෙනවා. අපි ඒක කියපු පළම පියවරේ. පියවරේ. අපි ඒකත් බල්ලිමු. මතක අවදි කරගමු. මංගලම්
චක්‍රදීශ රුක්කු මංගලම් ඉන්ද්‍රිලා නිවාස රුක්කු මංගලම් සුර ඉන්ද්‍ර තාරු විතර නක්කු මංගලම් ජය මංගලම් ජය මංගලම් ජය මංගලම්
හොඳයි. ඉතින් මේ නර්තන අංගයේ අවසන් වෙනකොට මට හයියෙන් අත්පුරසන්දා දෙන්න මට තේමෙනවා. ඉතින් ඒක මේ නර්තනයේ රස විඳින හැමෝම නර්තනයේ රස විඳින. එහෙම නැති කෙනෙක් මම හිතන්නේ නැහැ ලෝකෙ කොහෙවත් අපිට හොයාගන්න පුළුවන් කියලා. අර ඒක උත්ලා දැන් මම සර්දියා බලාගිරි සර් ඉන්න බෑ. සර්ට විතරක් නෙමෙයි. ඔය පෙරහඩට කාලයක් නටව මටත් ඉන්න බැරුව හිටියේ. ඉතින් මේ දැන් මේ අපි දැක්කේ මේ ප්‍රවීණ නර්තන චාරිපරයක් හැටියට චන්දනස තමන්ගේ කණ්ඩායමත් එක්ක මේ අපේ දේ ලෝකෙට අරන් ගියපු ස්වරූපය වාරණය. දැන් මේ සම්ප්‍රදායන් විවිධ සම්ප්‍රදායන් තිබෙනවා ලෝකේ රටවල. හැබැයි දැන් මේ වර්තමානයේ වෙනකොට මේ ලෝකේ ආපු ගමනත් එක්ක විවිධ අලුත් ශෛලීන් බිහි වෙලා තිබෙනවා නර්තන ශෛලීන්. මේ නව නර්තන ශෛලීන් පිළිබඳවත් මට වචනයක් ඔබෙන් අහන්න ඉතුරුස. ඇත්තටම දැන් ඕනෑම දෙයක් බිහි වෙන්න නම් අලුත් දෙයක් බිහි වෙන්න නම් ඉස්සලා මුල හොඳට ෆවුන්ඩේෂන් එක හොඳට දැනගෙන ඉන්නවා. දැන් ඔබ දැන් මේ කතා කරපු මේ නටපු නටුම් කණ්ඩායම හරියට මේ නෙක්ස්ට් ජෙනරේෂන් එකේ දැන් පටන් ගන්න පළවෙනි කණ්ඩායමේ චූටි දරුවෝ නටනවා වගේ තමයි එදා නැටුවේ මේ කණ්ඩායම. දැන් අවුරුදු 30ක් තිස්සේ මේගොල්ලෝ නේ නටලා නටලා තමයි අද මේ චවේ අරගෙන මේ දේවල් හරි ගස්සගෙන ඇවිල්ලා තින්නේ. හරි. දැන් එතකොට බහන එතනට එනකොට ලෝකෙ වෙනස් වෙනවා. අපේ උඩරට පහතරට සබරගමු නර්තන කියන ප්‍රධාන නර්තන අංග තුනත් එක්ක මේ රටේ යද්දී ලෝකේ විවිධ දේවල් විවෘත ආර්ථිකයෙන් පස්සේ විවිධ දේවල් ආවනේ. විවිධ හැඩතල ආව, විවිධ නැටුම් ආව. ඒ ඇවිල්ලා අද ලෝකේ මේ වෙනකොට බිහි වෙලා තියෙනවා. මම දන්නේ ලංකාව තුළ ඒක මොන තරම් දුරට තියෙනවද කියලා. ලෝකයේ තුල අලුත් ප්‍රවණතාවයක් බිහි වෙලා තියෙනවා. මේ කන්සෙප්ට් හදනවා නැටුම් වලින්. නැටුම් වලින් කතන්දර කියන පුදුම. ඒක පුරාණයේ මේ තාමත් ඉන්දියාවේ කතකලි නැටුම් වල සම්ප්‍රදායක වශයෙන් කියනවා. සම්ප්‍රදායක කියනවා. ඔව් කතකලි කතන්දර කියනවා කියන්නේ ඒකනේ. හැබැයි මේ නූතන නර්තන චලනත් එක්ක එකතු වෙලා Tamanට කතන්දර කියන්න පුළුවන් නම් ඒක හොඳ ඉන්ඩස්ට්‍රි එකක්. මේ කන්ටෙම්පරරි ඩාන්සස්. ඔය ඇවිල්ලා තියෙන්නේ, හැදිලා තියෙන්නේ ඒක. ඒව හරහා ප්‍රකාශ කරන අදහස් හරහා ලෝකෙට දියුණු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජනප්‍රිය සංස්කෘතිය තුලත් නිර්මාණාත්මක ස්වභාවිත නර්තන කලාව තුලත් අද ලෝකේ ලංකාව විතර නෙවෙයි ලෝකේ හැමතැනටම හොඳ වේදිකාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒක අද ලංකාවේ ජනප්‍රියම එක කලාංශය. නර්තනය කියන්නේ චිත්‍රපටි ගත්තත්, රූපවාහිනී මාධ්‍ය ගත්තත්, වේදිකාව ගත්තත් අතිශය ජනප්‍රිය ලංකාවෙන් එළිති. ලංකාවේ සහ එළිති. ඒ නිසා විවිධ ශාලීන් එකතු වෙලා මේ ෆියුෂන් කියන එක හදනවා. උත්තරේ ෆියුෂන් හදනවා. ඉතින් ෆියුෂන් හදන්න නම් හරියට හැඩතල ශාස්ත්‍රය ඉගෙන ගන්න ඕනේ. ඉතින් අපි ගුරුන්ට විසඳන එක ඉගෙන ගත්ත නිසා අපිට අපේ හැඩේ දැන් මගේ හැඩේට මම කියන්නේ නව නෘත්‍ය. නව නෘත්‍ය තමයි ඔය නැටුවේ. හොඳයි. අපිට තවත් නර්තන විශේෂාංගයක් තියෙනවා. ඒක හරි අපූර්ව යුත් වෙලා. අපි ඒකත් බලමු නේද? හොඳයි. ආරාධනා කරනවා එන්නේ කියලා ඉදිරියට.
හොඳ ඉතින් අපි අපුරු නර්තනාංගයකුත් දැක්කා. ඉතින් දන්නෙම නැතු මේ සුන්දර නර්තනාංගයනුත් එක්ක මේ කතාබහතක කාල වේලාව ඉක්ම ගිහින් තිබෙන. ඉතින් සමගන යන්නත් ඕනේ. අපි ඉතාම ඉක්මනින් කෙටියෙන් නමුත් මතක් කරමු මේ ප්‍රසංගේ නරඹන්න කැමති අය කොහොමද එකතු වෙන්න ඕනේ කියලා. Facebook එකේ Next Gen කියන page එකට ගියාම සියලු විස්තර දාලා තියෙනවා. කවුද නටන්නේ, මොනවාද නටන්නේ, කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ කියලා. ඔක්තෝබර් මාසේ 8 වෙනිදා BMICH එකේ තමයි මේක තියෙන්නේ. shows දෙකක් තියෙනවා, 3:30 සහ 6:30. I think ආරාධනා කරන ඔක්කොට මෙන්න කියලා ස්වර්ණවාහිනියත් එදා වගේම අදත් අත හිත දුන්න දරුවන් වෙනුවෙන් අපේ හිත දුන්නට බොහොම ස්තුතියි. ඉතින් අපි ලස්සන නටනවා කියලා හිතනා පොඩි දරුවෝ දැන් දැක්කනේ සංකේතාත්මක විදිහට තමයි මේ බටහිර අපේ ක්ලැසිකල් බැලේ එක දැම්මේ. දාන ළමයි 100ක් විතර නටනනේ. මගේ 80ක් විතර නිර්මාණ ශිල්පීන් එතුමියගේ පන්තියෙන් නමුත් ඒ වගේ විවිධ අය මේක නර්තනයේ යෙදේදා. අනිවාර්යයෙන් අංකුර නර්තන ශිල්පීන් ශිල්පිනියන් 1500ක පමණ සහභාගී වෙන තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මේ අපූර්ව විශේෂාංගයේ රස විඳින්න එකතු වෙන්න. ඉතින් අද දවසේ අපිත් එක්ක මේ කතාබහත් එකතු වුණාට ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහන්ටත් ඒ වගේම නර්තනාචාර්යනී මොෂිකා ජයතුංග මහත්මියටත් බොහොම ස්තුතියි. ආස්වැන් කියලා සමු දෙනා සුබ දවසක් ප්‍රාර්ථනා කරමි. සුබ දවසක්. හොඳයි. ඉතින් අපි දෙන්නටත් සමුගෙන යන වෙලාව ලැබිලා නිශා නේද? ලබන සතියේත් අද වගේම හම්බ වෙන්න බලාපොරොත්තු වෙමු. සුබ සතියන්තයක්.